ආගම දහම කුමක්වත් ගැටලුවක් නැහැ. අපි සියල්ලම ගරු කරනවා. නමුත් සමහර දේවල් තුල යම් රටකට ගිහිල්ලා ධර්ම ප්‍රචාරක කටයුතු වල යෙදෙන අය පිළිබඳව යම් අඩුපාඩුකම් තියෙනවා නේද සර්? බොහොම පැහැදිලිව. සමහර අය ඒ රටේ සදාචාරයේ සංස්කෘතිය සහ ඒ රටේ තියෙන සભ્યත්වයේ තුල ඉඳගෙන ආගම ප්‍රචාරය කරන්න උත්සාහ කරන්නේ නැහැ. සම්පත් සමාවෙන්න. දැන් හොඳම උදාහරණයක් මම කියන්නම්. අපේ රට තුල ඇතැම් ආගම් ව්‍යාප්ත කරන්න උත්සාහ කරන අය ඒකට පාවිච්චි කරලා තිබුණු ක්‍රමවේද අපි දැක්කා. පාවහන් වලට පවා බුද්ධ රූපය යොදලා තිබ්බා. සහ තවත් කියන්න බැරි විදිහට බුද්ධ රූපය පාවිච්චි කළා හරි අශෝභන විදිහට. ඔව් ඒක තමයි. දැන් බටහිර රටකින් එන කෙනෙක් බටහිර සංස්කෘතිය අරගෙන අපේ රටට ඇවිල්ලා ආගමක් ප්‍රචාරය කරන්න උත්සාහ කරනවා නම් ඒක එතනම අසාර්ථකයි. මොකද ඒ සංස්කෘතිය අපේ සංස්කෘතියට අනුගත කරන්න බෑ. හැබැයි අපිට පුළුවන් නම් ආගම විතරක් හදනවා කියලා ප්‍රචාරය කරන්න අන්න වෙලේ සාර්ථකයි. එනිසාම ඇමරිකාවේ චිකාගෝ නුවර බ්ලූ ලෝටස් බෞද්ධ විහාරාධිපති අපේ නායක හාමුදුරුවෝ පූජ්‍ය පේරාදෙණිය සුජාත අපේ නායක හාමුදුරුවෝ උන්වහන්සේහි වැඩවාසය කරමින් විශාල සේවාවක් කරනවා. මේ ජූලි මාසේ 14 වෙනිදා උතුරු ඇමරිකාවේ ප්‍රධාන සංගමනායක ධුරයෙන් පිදුම් ලබන්නට උන්වහන්සේ සූදානම් වෙනවා. ඒ ගැනයි කතා කරන්නේ. ඒ ගැන කතා කරනවා සහ ඒ කතාවත් එක්කම අපි ඔබට පෙන්වන්න උත්සාහ කරන්නේ ධර්ම විජය කියලා කියන්නේ මොනතරම් සාමකාමී දැහැමි ප්‍රතිපත්තියක්ද කියන එක. මට මතකයි ටික කාලයකට උඩදී මම කියෙව්ව පොතක්. ජේසුස් වහන්සේ සහ බුදු දහම. ඒ පොතේම තවත් දිගුවක් තිබුණා. යේසු නම් වූ බුද්ධ ශ්‍රාවකයානෝ කියලා. මේ ආගම් අතර සුහදත්වය මොනතරම් සමාජගත කරන්න පුළුවන් හොඳ පණිවිඩයක්ද කියන එක ඔබ බලලා අපිට කියන්න. '1993 මම ඉස්සෙල්ලාම ඔස්ට්‍රේලියාවට ගියා වසර කීපයකට. ඊට පස්සේ මගේ ගුරුහාමි කෙනෙක්ගේ මාර්ගයෙන් මට ඇමරිකාවට යන්න වුණා දවස් කීපයකට. අතන සති දෙකකට විතර මම ගියේ. ඊට පස්සේ ටික කාලයක් මම ලංකාවේ මිනිසුත් එක්ක මිචිගන් ප්‍රාන්තයේ බෞද්ධ පන්සලක කටයුතු කරගෙන හිටියා. ඊට පස්සේ මම එතනින් අයින් වෙලා අධ්‍යාපන කටයුතු සඳහා චිකාගෝ වලට ගියා. චිකාගෝ වල ඉන්න කාලේ ඉගෙන ගන්න ගමන් මට ආරාධනාවක් ලැබුණා කතෝලික පල්ලියකින් සතියකට සැරයක් පැයක් ඇවිල්ලා භාවනා උගන්වන්නයි කියලා. ඉතින් මම භාවනා පන්තියක් පටන් ගත්තා. මුල්ම දවසේ හිටියේ 3 දෙනෙක් විතර. මටත් එච්චර අත්දැකීමක් තිබුණේ නැහැ ධර්මයේ දැනගෙන හිටියත්. මොනවද මේ අයට කියන්නේ? මොකද අපේ ජාතිය නෙවෙයි, අපේ භාෂාව නෙවෙයි නිසා. මුල්ම දවසේ ඉතින් මම වැඩිපුර උනේ hina වෙච්ච එක. විනාඩි 20ක් විතර පොඩි පොඩි දේවල් කතා කරලා ඉතින් මිනිස්සු යන්න ගියා. නමුත් මම හිතුවේ නැහැ මට මේක දිගට මේ පවත්වාගෙන යන්න පුළුවන් ඒ කියලා. මිනිස්සුන්ගේ ඉන්ට්‍රස්ට් එකක් තියෙයි කියලාත් මම හිතුවේ නැහැ. මම හිතුවා මේක තමයි අන්තිම දවස ආයෙන එකක් නැහැ කියලා. නමුත් ඊළඟ දවසෙත් මේගොල්ලෝ ආවා. මේ 3-4 දෙනාම හිටියා. ඉතින් එතකොට මට හිතේ ඇතුණා ටිකක් ධෛර්යයක්. මේගොල්ලෝ මට කැමැති ඇති, මම වැඩි දෙයක් කිව්වේ නැතත් මේගොල්ලෝ මට කැමැති ඇති කියලා මම දිගට භාවනා පන්ති කරගෙන ගියා පල්ලියේ. ඉතින් මේ කතෝලික පල්ලියක්. ඉතින් ඒගොල්ලෝ මට සෑහෙන සහයෝගයක්, ගෞරවයක් මේ සඳහා ලබා දුන්නා. ඉතින් ඒ භාවනා පළවෙනි පන්ති, ඊට පස්සේ පන්ති දෙකක් බවට පත් වුණා. දැන් මිනිස්සු ගොඩක් මේ පල්ලියට එනවා. කොහොම හරි ඊට පස්සේ මේ පන්තියට එන අය ධර්මයේ දැනගෙන පැහැදිලා පන්සල් සමාදන් වෙලා දැන් මේ පල්ලිය ඇතුලේ අපි සියලුම ආගමික වැඩ බෞද්ධයන් හැටියට අපි දැන් කරගෙන යනවා බෞද්ධ වෙන මේ සුදු පිරිසත් එක්ක. ඉතින් ඔහොම යනකොට අවුරුදු 9ක් මම මේ පල්ලිය ඇතුලේ භාවනා පන්ති දෙක කරගෙන ගියා පාසල් ඉස්කෝලේ යන ගමන්. ඔහොම ඉන්නකොට මගේ භාවනා පන්තියේ ඉන්න ගෝලියෝ මතක් කළා දැන් අපිට විශාල පිරිසක් ඉන්න නිසා අපිත් සමිතියක් හදා ගන්න ඕනේ කියලා. ඉතින් මම සාමාන්‍ය කියන්නේ පළවෙනි වතාවට ලෝකේ වැඩ කරමින් සිටිය පල්ලියක් ඇතුලේ පන්සලක් හදපු එකම හාමුදුරුව මම කියලා. ඉතින් අපි මොකද කළේ බ්ලූ ලෝටස් බුද්දිස් ටෙම්පල් කියලා රෙජිස්ටර් කළා පන්සලක් අර පල්ලිය ඇතුලේ. ඊට පස්සේ මංකෝ මට සාමාන්‍යයෙන් භාවනා වැඩසටහනක් කරන්න ගියාම මට බුදු පිළිමයක් තියෙනුනේ. මුල්ම කාලේ බුදු පිළිමයක් තිබුණේ නැහැ. මගේ හිතවත් හාමුදුරු කෙනෙක් කොලේක ඇඳලා දුන්න බුදු පිළිමයක් පින්තූරයක් තියලා තමයි භාවනා පන්ති කළේ මුල් කාලේ. ඉතින් දැන් මම හිතුවා දැන් තමයි මගේ ටයිම් එක මොන හරි අහන්න මට බුදු පිළිමයක් ඕනේ කියලා. කිව්වට පස්සේ මේ පල්ලියේ පාද කිව්වා දැන් බුදු පිළිමයක් ඕන නම් තියාගන්නයි කියලා. ඊට පස්සේ මම මොකද කළේ කිව්ව අවස්ථාවෙම දැන් ප්‍රයෝජන ගන්න ඕනේ කියලා මම ඉක්මනට ලංකාවට කියලා අඩි 5ක බුදු පිළිමයක් ලංකාවෙන් නැවකින් ගෙන්නගත්තා. ඉතින් එහෙම ගෙන්නගෙන
දැන් මම භාවනා පන්ති කරගෙන යනවා. දැන් අවුරුදු 9ක් ගත වුණා මේ භාවනා පන්ති දෙකට. දැන් විශාල පිරිසක් එනවා. සෑහෙන බලයකුත් ගොඩ නැගුණා. කිසි අවුලක් ප්‍රශ්නයක් ගැටුමක් මොකක්වත් නැහැ. ඊට පස්සේ ඒගොල්ලෝ තීරණය කළා මේක විකුණන්න ඕනේ කියලා. විකුණන්න ඕනේ කියලාට පස්සේ මේක $500,000කට විකුණන්න ඕනේ කියලා කිව්වා. ඊට පස්සේ ඉතින් මේක මට ගන්නයි කියලා ඒගොල්ලෝ දැන් මට කිව්වා. මිනිස්සු ඇවිල්ලා මං කොහොමද මෙච්චර සල්ලියක් හොයන්නේ? ඉතින් මං කො මට නම් එහෙම කරන්න බෑ. ඊපස්සේ මේ පල්ලි හිටියේ ප්‍රධාන දායකයා ඒගොල්ලන්ගේ බොහෝම ව්‍යාපාරික මහත්තයෙක්, ගොඩක් මිල මුදල් තියෙනවා. මෙයාත් භාවනා පන්තියට එනවා නෝනායි මහත්තයා දෙන්නම. මෙයා මට ඇවිල්ලා හොර රහස ටිකක් පොඩ්ඩක් පැත්තකට කරලා කිව්වා මෙහෙම එකක් තියෙනවා, මම කොහොම හරි ස්වාමින්වහන්සේට මේක අරන් දෙනවායි කියලා. මං කිව්වා ඉතින් මට එච්චර සල්ලියක් නැහැ ගන්න. ඊට පස්සේ එයා කෝ නැන් මං අඩු ගානකට අරන් දුන්නොත් මේක ගන්නවද කියලා. මං කිව්වා කීරද කියලා. ඊට පස්සේ $125,000 කියලා කිව්වා. ඊට පස්සේ මං කිව්වා ඉතින් එහෙම දුන්නොත් උත්සාහ කරලා බලන්න පුළුවන් කියලා. පල්ලිය යෝජනාවක් කළා, එහෙනම් අපි ඡන්දයක් තියමු කියලා මේකට. මේක දෙනවද නැද්ද කියලා, කොහොමද කැමතිද නැද්ද කියලා ඡන්දයක් තිබ්බා. ඒ ඡන්දයෙන් 198ක් ඡන්ද මට හම්බුණා මේක අපිට බෞද්ධයන්ට දෙන්නයි කියලා. දිල්ෂාන්, අපි මේ වෙලාවේ මතක් කරන්න ඕන දැන් අපේ නායක හාමුදුරුවෝ යුරෝපා කලාපයේ රටවල, අප්‍රිකා කලාපයේ රටවල, ආසියාතික කලාපවල රටවල වැඩවාසය කරමින් ධර්මයේ ප්‍රචාරය කරන්න උත්සාහ කරන මොහොතේ අපි ඉන්නේ. හැබැයි කනගාටුදායක සිද්ධි මේ පසුගිය දිනවල ඉන්දියාවෙන් අපට වාර්තා වෙනවා. බුද්ධාගම උපන් රටෙන් බුද්ධාගම ලෝකයට බෙදා හරින තැනින්ම මේ සිදුවීම අපට වාර්තා වෙනවා. ඒ කොහොම වුණත් අපි ඒව ගැන කතා කරන්නේ. ඊළඟ බුදුන් බුදු වෙද්දී කාලය, දීපේ, දේශයේ, කුලයේ මම කොහොමද බලන්නේ කියලා හිතෙන මත්තේ ප්‍රශ්නමක් තියෙනවා. කොහොම වුණත් අපේ හාමුදුරන්ට අපේ ගෞරවය, මොකද අපේ රටේ ඉපදිලා අපේ රටේ මහාන වෙලා බෞද්ධාගම ප්‍රචාරය කරන, නැත්නම් මේ බෞද්ධ දර්ශනය ලෝකෙට ගෙනියන්න උන්වහන්සේලා කරන කැපවීම අතිමහත්. ඒ දර්ශනය කියන වචනේ එතනට පාවිච්චි කරපු හරියටම හරි සම්පත් සහ වටිනවා. දැන් ඔතන ඉතා පැහැදිලිව කියන්න ඕනේ මේ තවත් කෙනෙකු වෙනත් ආගමකට නමා ගැනීමක් නෙවෙයි. ඔය උතන පල්ලියේ හිටපු පිරිස උන්ගේ ආගම කතෝලික ධර්මයේම තමයි. කතෝලික ධර්මය කියලා කියන්නේ මුළු ලෝකෙම පිළිගත්ත හරපද්ධතියින් සමුදායක් තියෙන හොඳ දර්ශනයක්. හොඳ ආගමක්. වැඩි දෙනෙක් පිළිගන්නවා. දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තියලා, දෙවියන් වහන්සේගේ ආශිර්වාදයෙන් අනිත් මිනිසුත් එක්ක සුහදව කටයුතු කරන, අසල්වැසියාට ප්‍රේම කරන, ආදරය සහ සාමය ගැන වැඩියෙන් කතා කරන ධර්මයක්. ඒ නිසා මේ ධර්මය අතික්‍රමණය කරලා තවත් ධර්මයක් ඔවුන්ගේ මනසට බලහත්කාරයෙන් පැටවීමක් හෝ රැවට්ටීමක් නෙමෙයි. මේ කතෝලික භක්තිකයන්ට බෞද්ධ දර්ශනයේ තියෙන හරයාත්මක දේවල් කියලා දෙනවා. සා ඒ දර්ශනය ඔස්සේ ඔවුන්ගේ ජීවිතේට යම් ආධ්‍යාත්මයක් ළඟා කරගන්න හැකියාව තියෙනවා කියලාද තියෙනවා කියන කාරණේ නායක හමුදුරෝ පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ හරහා වුන් තමන්ගේ ආගම තියාගෙන බෞද්ධ දර්ශනය පිළිපදින්න කටයුතු කරලා තියෙනවා. ඒ නිසායි අපි බොහොම විශ්වාසයෙන් කියන්නේ මේ වැඩේ වෙනස් කියලා. අපි හාමුදුරන් වහන්සේ පිළිබඳව අපි තවත් පොඩ්ඩක් ඉස්සරහට කතා කරමු. අපි බලමු. එදා මෙදාතුර ලෝකයේ අති බිහිසුණු සටන් සහ ගැටුම් පිළිබඳව හරියට හොයලා බැලුවොත් මිනිස්සු වැඩිපුරම ගහගත්තේ භූමිය වෙනුවෙන් නෙවෙයි. මිනිස්සු ගහගත්තේ භූමිය වෙනුවෙන් කියලා අපි හිතුවට මිනිස්සු වැඩිපුර ගහගත්තේ භූමිය වෙනුවෙන් නෙවෙයි. මිනිස්සු වැඩිපුරම යුද්ධ කළේ ආගම වෙනුවෙන් සම්පත්. ආගම් මේ ලෝකෙට බිහි වෙන්නේම මිනිසුන් අතර තියෙන ගැටුම් සමනය කරන්න. නමුත් බොහෝ තැන්වල ආගම් පදනම් කරගෙන මිනිස්සු එකිනෙකා මරාගත් අවස්ථා ඉතිහාසයේම එමටයි. එවැනි ඉතිහාස කතාවක් තියෙන ලෝකයක ආගමක් තවත් ආගමක් එක්ක බද්ධවන හැටි, ආගමක් තුලට තවත් ආගමක දර්ශනයක් සේන්දු වන හැටි, මේ සියල්ල එකම තැනක තියෙන හැටි, සරලව කිව්වොත් පල්ලියක් ඇතුලේ පන්සලක් බිහි වෙන හැටි, පන්සලක් ඇතුලේ පල්ලියක් බිහි වෙන හැටි, මේවා හරි වෙනස් අත්දැකීම්. අපි ආයෙත් ඒ කතාව ඔබට කියනවා.
අවුරුදු 105ක් පරණයි මේ පල්ලිය. 105ක් වට හොඳ ලස්සනට මේන්ටේන් කරලා ලස්සන බිල්ඩින් එකක් මම මොකද කළේ, ඊට පස්සේ ඒක අපිට ඕන විදිහට පොඩි පොඩි වෙනස්කම් කරලා මේක හිස්ටෝරිකල් බිල්ඩින් එකක්. ඒ නිසා මේ ලොකු වෙනස්කම් කරන්න බැහැ ඇතුලේ. මේක ගවර්න්මන්ට් එකටයි අයිති. ඊට පස්සේ මම මොකද කළේ, පොඩි පොඩි වෙනස්කම් කරලා පන්සලේ ස්වරූපයට මේවා කරලා එක පැත්තක ලංකාවෙන් ගිහිල්ලා තිබ්බා අඩි 9ක බුදු පිළිමයක්. අනිත් පැත්තෙන් ඉන්නවා මේ කුරුසේ නෙවෙයි ජීසස්ගේ පින්තූරයක් තියෙනවා. ජීසස් හිටගෙන ඉන්න පින්තූරයක්. ඒක විශාල අර ස්ටේන් ග්ලාස් කියන මේකක්. ඒක අවුරුදු 100කටත් වඩා පැරණි. ඒක තමයි වටිනාම තියෙන කොටස ඒ බිල්ඩින් එකේ. ඉතින් ඒක අයින් කරන්නත් මම හිතුවේ නැහැ. මොකද ඒක අයින් කරන එක ඒගොල්ලන්ට කරන දරුණු ප්‍රහාරයක්. ඔක්කොමලා හිතුවා මම ඒක අයින් කරයි කියලා. ඊට පස්සේ මගෙන් ඇහුවා, ඇයි මේ දෙන්නම දැන් තියන්න අදහස් කළේ කියලා. මම කිව්වා දෙන්නම ආධ්‍යාත්මික ගුරුවරු, දෙන්නගෙන්ම ඉගෙන ගන්න දේවල් තියෙනවා. ඒ නිසා ජේසුස් වහන්සේ කියලා කියන්නේ හොඳ ගුරුවරෙක්, බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ හොඳ ආධ්‍යාත්මික නායකයෙක්. ඒ නිසා දෙන්නගෙම දේවල් මෙතන තියෙනවා අපිට. ඒ නිසා ඒක ඕගොල්ලන්ගේ සංස්කෘතිය, ඒකත් තියාගෙන අපි භාවනා පන්ති ටික කරගෙන යන් කියලා අපි දැන් ඊට පස්සේ භාවනා පන්ති කරගෙන යනවා. දැනට මේ වෙනකොට අපේ පන්සලේ ඉන්නවා සුදු ජාතික පවුල් 1500කට වඩා. ඉතින් හැමදාම සතියට දවස් පහේම භාවනා පන්ති තියෙනවා හැමදාම. ඒ වගේම ළමයින්ට ප්‍රෝග්‍රෑම්ස් තියෙනවා චූටි ළමයින්ට. ඊළඟට දරුවන් හම්බෙන්න ඉන්න අම්මලාට අපි කවුන්සලින් වගේ ඒ වැඩසටහන් කරනවා. ඊට පස්සේ ඔය මද්ද්‍රව්‍ය වගේ වලට පුරුදු වෙලා ඉන්න තරුණ තරුණියන්ට අපි ප්‍රෝග්‍රෑම්ස් කරනවා. ඉතින් විශාල සේවයක් අපිට කරන්න පුළුවන් වුණා. මම හිතනවා ඒක තමයි සැබෑම ධර්ම ප්‍රචාරය කියලා. ඊළඟට ඒකත් එක්ක වෙච්ච තව විශාල දෙයක් තමයි අපේ පන්සලත් එක්ක වෙච්ච දේ, ලංකාව ගැන මේ මිනිස්සු දැනගත්තා. ගොඩක් ඇමරිකාවට ගියාපුවම දැන් අපි හිතාගෙන ඉන්න අපේ රට මුළු ලෝකෙම දන්නවයි කියලා. නමුත් ඇමරිකාව පැත්තට ගියාපුවම ලංකාව ගැන ඇත්තටම සාමාන්‍ය ජනතාව දන්නේ නැහැ. එහෙම කීප දෙනෙක් ඔය ට්‍රැවල් කරන්න පුරුදු වෙච්ච කීප දෙනෙක් තමයි ලංකාව ගැන දන්නේ. දැන් මම I am from Sri Lanka කියලා කිව්වහම සමහර මිනිස්සු අහනවා ඒක තියෙන්නේ අප්‍රිකාවේද කියලා. ඉතින් අර ඒ වගේ දන්නේ නැහැ. ඉතින් අපේ පන්සල නිසා සෑහෙන පිරිසක් ලංකාව ගැන දැනගත්තා. ඒ නිසා හැම අවුරුද්දෙම ඒගොල්ලෝ ලංකාවට එනවා. හැම අවුරුද්දෙම විශාල ධනස්කන්ධයක් ඒගොල්ලෝ ලංකාවට ගෙනලා ලංකාවේ දුප්පත් ජනතාව වෙනුවෙන් ඒගොල්ලෝ කැපකිරීම කරනවා. දැන් ඒගොල්ලෝ බලාපොරොත්තු වෙනවා අපිට උදව් කළේ බුද්ධාගම අපේ ජීවිත හදාගන්න. ඒ නිසා මේ බුද්ධාගම අපේ ජීවිත හදාගන්න අපිට ස්වාමීන් වහන්සේලා එව්වේ ලංකාවෙන්. ඒ නිසා අපි ලංකාවට දැන් උදව් කරන්න ඕනේ කියලා ඒගොල්ලෝ කෘතවේදීව දැන් ලංකාවට උදව් කරන්න ලෑස්ති. දැන් ඇමරිකාවේ සාමාන්‍ය ජනතාවට ගියාම සාමාන්‍ය ජනතාව කියන්නේ අපේ සාමාන්‍ය ජනතාව වගේ තමයි. හොඳට ගුණධම් තියෙන, හොඳට දෙමව්පියන්ට දරුවන්ට ආදරේ තියෙන, හොඳට පවුල්වල සමගිය සාමයේ තියෙන, ආධ්‍යාත්මය ගැන හොයන විශාල පිරිසක් ඉන්නවා. ඕනම රටක සාමාන්‍ය මිනිස්සු හොඳයි. ඒ කියන්නේ ඇමරිකන් මිනිස්සු නරක නැහැ. ඇත්තටම මේ මිනිස්සු හොඳ මිනිස්සු, ධර්මයට ලැබී. දැන් අපි හැම අවුරුද්දකම පෙරහැරක් කරනවා. හැම අවුරුද්දෙම වෙසක් එකට වෙසක් උත්සවය කරලා ඒත් එක පෙරහැරක් කරනවා. මම ඒ ඉන්න නගරේ අපි වීදි සංචාරය කරන පෙරහැර. දැන් මේ 9 අවුරුද්ද ඉවර කරලායි මම ආවේ. ඒ පෙරහැරට මම හිතන්නේ 1000කට කිට්ටුව ඒ බෞද්ධය සහභාගි වෙනවා මේ පෙරහැරට. ඒ මිනිස්සු බුදුහාඳුරෝ දෝලාවක් වගේ එකක තියලා, ඒ කියන්නේ 4 කරේ තියාගෙන වීදි සංචාරය කරනවා. බුදුහාඳුරෝ අර තේරු ගෙනියන්නේ ඒ වගේ මේ බුදුහාඳුර සරසලා මල් තියලා කොඩි අරගෙන මේ මිනිස්සු ඔක්කොම බුදුහාඳුරෝ කරේ තියාගෙන මේ නගරේ පුරහවට ඇවිදිනවා පෙරහැරේ. ඉතින් ඒ තත්ත්වයට ගෙනාවයි කියලා කියන්නේ මම හිතනවා ඒක අසිරියක් කියලායි මම දකින්නේ. ඇමරිකාවේ විශාල වශයෙන් බුද්ධාගම පිළිබඳව උනන්දුවක් තියෙනවා. මොකද ඒ උනන්දුව තියෙන මිනිස්සු දන්නවා මේක ආගමකට වැඩිය ජීවන දර්ශනයක් කියලා. මේ ධර්මයේ කියන එකේ බලයේ පුදුම ශක්තියක් තියෙනවා. ඒ කියන්නේ බණ කියනකොට කාටවත් හිංසාවක් කරලා, කාටවත් යමක් බලෙන් දීලා, බලපෑම් කරලා අපි කිසිම කෙනෙකුට අපි එහෙම කියලා නැහැ. මොකද ඒහි පස්සිකෝ කියන එකයි ධර්මයේ ගුණ බලය. අපි ඕනම කෙනෙකුට අපි එන්න ඉඩ දීලා තියෙනවා. ඒක ගැන රිසර්ච් එකක්, ඒක ගැන හොයන්න අපි උදව් කරනවා. උදව් කරලා හොයන්න කැමති නම් ඒගොල්ලන් පිළිගන්න පුළුවන්, අකමැති නම් යන්න පුළුවන්. සමහර අය ගිහිල්ලා ආයෙ කැමතිලා ආයෙ එන්නත් පුළුවන් මේක. ඉතින් ඒක තමයි මේ ධර්මයේ තියෙන වටිනාකම.
පල්ලියේ ගීතිකාවල ඒ ස්වරයම තියෙනවා නේද සම්පත්? ඒ කියන්නේ ඔවුන්ගේ ආභාෂය තියෙන එතනනේ. දිල්ෂන්නේ බටහිර සංගීතයත් එක්ක ආපු පල්ලිවල ගීතිකාවලින් මේ සංගීතය ආරම්භ වුණා කියන්නේ බුදන්නේ කමක් නැහැ. ලංකාවට බටහිර සංගීතෙන්නේ ආගමික ගීතිකත් එක්ක. කොහොමදත් අපි මේ සංගීතය ගැන මේ කතා කරන්නේ? දැන් අපේ නායක හාමුදුරුවෝ දැනට අවුරුදු 20කට ආසන්න කාලයක් ඇමරිකාවේ වැඩ වාසය කරමින් මේ ධර්ම ප්‍රචාරක කටයුතු වල නියැලෙනවා. ඉතින් අපි සුබපතන අපේ නායක හාමුදුරුවෝ බොහොම ගෞරවණීය විදියට මේ දේවල් කරන්න තව තවත් උන්වහන්සේට ශක්තියම ලැබෙන්න කියලා. මුළු ලෝකයක් දිනන්නට උන්වහන්සේට ශක්ති ධෛර්ය ප්‍රාර්ථනා කරනවා. මේ ලෝකයටම කියලා දෙන්නේ බොහොම දැහැමි දර්ශනයක්නේ. ඒත් එක්කම සරලව ජීවත් වෙන ක්‍රමයනේ. අනිත් එක දැන් බලන්නකෝ, දැන් කතෝලික ආගම අදහන සුදු ජාතිකයින් බෞද්ධ දර්ශනයට නැඹුරු කරගෙන ජීවිතයේ ආධ්‍යාත්මය හොයන්න ඒ මිනිස්සුන්ට මඟ පාදනවා කියන එක සහ ඔවුන්ගේ ආගම ඔවුන්ට නැති නොකිරීමේ ගෞරවයත් අපි හාමුදුරන්ට දෙන්න ඕනේ. විශේෂයෙන්ම අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ බලෙන් පැටවීමක් නෙවෙයි. ඔවුන්ගේ ආගම ඔවුන්ට නැති කිරීමේ අවශ්‍යතාවය අපි හාමුදුරුවෝ ගාව නැහැ. ඔවුන්ගේ ආගම ඔවුන් සන්තකයේ තබාගෙන ඔවුන්ට ජීවත් වෙන්න දර්ශනය නේද? සමහරක් වෙලාවට ටකරමට ආගම නැති කරගන්නවා. බත් පිඟානට හාල් මිටියට ආගම නැති කරගන්න කාලෙක අපි ඉන්නේ. එහෙව් එකේ අපේ හාමුදුරෝ ඔබේ ආගම ඔබ තියාගන්න අපේ ආගම පිළිබඳව හොයන්න කියන කාරණේට ආපහු සැරයක් අපේ හාමුදුරන්ට ගෞරවයෙන් අපි